බුදමුදුරු ලඟෙට ඇවිල්ලා අහනවා තැන් පත්ව එඳගන්න. බුදුහන්දුරණ උබවහන්සේ ලෝතුරා බුදුන් බහන්සේ මහා කාරුණයකයන් වහන්සේ ඇැබැයි ඇතැම් මෙලාාවට බොහන්සේ ගන්නා තීන්දු තීරණ හරි සැරයිනේ හන්සේ හරි සැරයි. බොහන්සේ මෙහෙම කියනවානේ මූට මිනිියු වසලයෙක් නම් වසලය රිදනවනේ බුදු හාමුදුර නෙමිනිසුන්ට. මහනාමක උක්කුලේ ඒවෙලාවිට ඒයාගේ ජුටි පුතා චුටිපුතා මික්චූටිපුතා ඔකුල ඉන්නකට බුදු හදුරානවා මහනාම ඔය ඔබේ උකුල ඉන්න දඩුවගේ උගුරේ යමක් හිරවෙනවා ද දක දත්රම පුටන්ගටය කෙරවෙලා ගාතනයක්න එමේ යමක් හිරවෙන. පෙරවුණත් ඔබ මොකද කරෙන්. ස්වාමයනිින් මම ගිරියට අතදාලා ඒ සුදු සවිදි අඔව්බක තියල මේක ඇදල ගණට බලනවා. ඉති ළමයට ඉරිදෙනවන ළමේ අන්ඩනානේ බුතන්දරෝ මොන වගේ නවද ළම හැටරිදෙනවාන්ඩනවා කියලාරිය නෑ ම මේක ඇදොත් මේ ගත්තොත්තමයි පොඩියිකාගේ හස්මිර වෙන්න තුව මේ දරුව ජීවත්වෙන්නේ නැ වනාටති ඔබතුම මහා කාරුණිකන්නේ ත්තෙක්කටියට ඔහොම කන කොන්න ති තාත්තෙක දම තමයි මන් රිදිද්ඩිත්ම මේකාදන්නේ ඒ වගේ තමයි මමත් කරිදුන කියල කොරන්න දෙයක්න. අර මහත්්‍යේ නම තමත් මහත් මේක්නෙනවා බුදුහදුරුව ලඟට හු අස්ස දම්ම සාරතය. අස්ස දම්ම සාර්තය. බොදුහමුදුරුව කවු්ද පුරිස දම්ම සාරතයේ. බදු හදුරගෙන් අහනුව අස්ස ධම සාරථයේ බුදුහාම්දුරණය මම අශයෝ දමනය කරන ක්‍රම තුනක්තිේනම් මේ චන්ඩවල් කැලෙන් අල්ලාගනයන හස්ති මේ අශ්වයාව මම හොදට කණ්ඩදීලා ආදරය කරලා වතුරදීල ඒ මම අගාතපතගාල මම්‍යාව දමනය කරනු ඒකින් කීකරුවෙන. තම සතක්කින් එහෙම කීකර වෙන්නන්නේ නෑ ඒයටටම දඩුවම් පමුණුවනො කන්ටනොදී ගැටගහලතියලා හිර්ර කරලා පාරදීල ඒක්‍රමයට මම මද කරන්න දමනය කරන. ඔය දෙකින්ම දමනය කරන්න බැරිනංස්වාමීනේ මට අස්වයෙක් දමනය කරන්නට බැහැයි කියලා අස්වේක්තියන්නේ නෑ මොක දෙමුුණුත් මගේ අස්ස ධම සාරතය කමෙන් වැඩක් නෑ ම වුව මරලාදාන. ඔබවහන්සේ පුරුස දම්ම සාරතය ඔබවහන්සේ කොහොමද මිනිස්සු දමනය කන දහදුරක නොම හොඳින්ගේ එලපුතේ ඔලු වතගානගේමන්ගේ ක්‍රමේටර් මනුෂ්‍ය දමනයක. ඊළඟට පොඩ සැරට දඩුවමින් යම්යම් විනියනීති ආකාරය මම යාව පාලනය කරනු. ඔය දෙකෙන්ම බැරිනම් මත් ඔය පුද්ලයාව මරලදානු කදගෙන් බතුර අස්ස ධම්ම සාරතී භයවිනවා. බතු ම්දුරන හල ැ ින් පුරුෂ දම්ම සාරතිීන බහන්සි ි මරු. වපුතේ මමයාට බ්‍රහ්ම දණ්ඩය පනවනවා මැරීමක්කා සමානයි ම සමාජිින්ම කොම කල්ලදීනවා. ඉදදි කරන්ඩ බැරිවුුණත් පිරිවන් පාන වෙලාව කිව්වා අර් මාත්‍ය එක්ක කන්තකල්සයත් එක්කාාවක් කෙනෙක් හරි ඔළුවෙන් ඉන්න. මාංින්වමත් එක්ක මයි බුදුවෙන්නත් මේ ආවේ ඒ කතන්දරේ නිසා මෙනිහට තාම රහත් එෙන් බැත් මං අපවා පිරිවන් පම් දෙනූ බ්‍රහ්මතන්ටි. හොඳ ඒද. ඒේ නිසා? හර ඉන්දර්මඇතුම කර කැවිල ඉ මම මොකක්ද කොරගත් කියලා ගේ මම පෙන්නන්නේ මේ අපිට සමාජිට අවශ්‍යන ඇතින්දි පාවිච්චි කරලතිය ඉන්දිරියේද අනිත් පැතිත් බලමු ආවේගය සංවේගේ පමණක්ම නොවෙයි මතු කරන්නේ. අප හාමුදුරන් වහන්සේ කියන විදිහට ඇතම් විට පිහියක් වගේ. හොඳට නරකට දෙකට යොදාගන්නට පුළුවන්කමක් තිබෙනවා. දහම මේ කාරණ සාකච්ඡා කරන විට බොහෝ දෑ හසුවන බවට හොඳ මුදාහරණ අපේ හාමුදුරුවයි ඉතාමත් මැනවින්ම උදාරණ මතුගරමින්ම කාරණාව අපට පූර්විකාවක් බවට පත් කළා සාකච්ඡාවේ. අත්තනාක මෙහරත් මහත්මාගේ පැමිණීම ගැත් ප හාදුරුවන් වහන්සේ බහොම ලස්සනට පැදිලී කළ මග සලකුණු තබමින්ම මේ විහිෙර පළමු පියවරයේ සිට අවසන් පියවරතක්වා අඩි හයසිය හත්තෑ දෙකක්. පඩි පන්සිය පනස්තුනක්. ඔබහන්ස ඔබතුමාට ටිකක් සමීපයි ජාත කතා පන්සිය පනහයි පඩි පන්සිය පනස්තුනයි. ොටේ පඩි පන්සය පනස්තුෙන් පඩි තුනෙන්තුනට හති අරමින් ඔබතුමා බොහොම සුන්දරව ලගන්නසුළු කතා කියමින් අපිවත් හබා ගනමින් පැමිණිය. ඇති එතනද ඔබතුමා ආවේගය අඩ දැන් අපි කතා කරන්නේ ආවේගය ගැන එතනද අ ආවේගයෙන්ම ප්‍රශ්න වලට උත්තර ඔයනවා න එතන ආවේගයක් නැහැ. වේග මතුවන තැන සංවේග මතුවනවාද අවතුමාට දැන නැගෙන පරිද මොලින් මහරේන්දරද දොඩම් පහල රාහුල කල්්‍යාන ිත රහාදුරන් වන්සේට අලු. පදරිී තානාන්තරයක් ලැබුණා ඒකට හම්බනාාට පස්සේ අපි සුබ පැතුවේ නැහැ මොකද හේතු එක සුපපතන්න වට අමාදහරෙන් මළු රටටම ජාතික පිරිවෙන් මෙහෙවුම් සංවිධායක දුර ජාති උපදේශක දුරෙන් පිදුම් ලැබු ඔබ වහන්සේට ඒක ඉති අමාධහරට ලැබුණු තරතුරක් වගේ. රද්‍ර මේ ඔ ආවේගය නරක පැත්තට ගියා දැ අපේ හාමුදුරුව කිවේ ආවේගේ හොඳ පැත්ත ටිබේ ජාතික ස් මහින්ද හාමුදුරු ආවේගයෙන් අපේ අනගාරික ධර්මපාල තුබන් ආවේගයෙන් රටක් සසල කලා අපි කවුරුත් බනිින් නෑනේඋ වහන්සේගේ ආවේග පහත් කියලා අනගාරික ධර්මපාල තුමාගේ ආවේග පත්න මො ඒ කාලෙ හැටියට ඒ ආවේගේ වැදගත්. මම කතා කරන්න යන්නේ මේ ආවේගය පාලනය කරගන්න බැරි වුණම්ේ බන්ධනාගාරයක් දිට හැරුණොත් සංවිද්ධිතමිනිවමැරුම් සහ කොඩුජාවාරංකාරය හැරුනම ඕක ඇතුලේ ඉන්නගේ බොහෝ දෙනෙක් ආවේගේ හින්ද ඇතුළට ගියාය වැලිකඩ හිරගෙදර දහම්පාසලේ උගන්නන්නේ තාත්තට බනින්නාපු කෙනෙකු මැරු දම්පාසල අද ප්‍රධානාචාරය තුබා එතුම අද මිනිහෙක් මරණවතියා කූබියෙක්වත් මරන්නේ නෑ. දැන් ඔහු ඒ ආවේගෙන් තමා හදිසිය කරපු දෙයින් සිද්ධවෙච්ච විපත මරණීය දන්ඩනය ගැන සිතමින් කල්ගෙවනු. ඉඳ හරේන්ද්‍ර මාතෘගව ඉතාම වැදගත්ත එකක් මොකද ආවේග එනවා ඔය හිරගෙදරදිම හම්බුනා මට කවයක් ඒක තිබුණේ නොගැලපෙන දීගේ ගෙන එනවා ආවේගේ නොගැලපෙන ගෙන එනවා ආවේගේ කිය නොගැලපෙන දීග හිදා. ආවේගේට පත්වෙච්ච බොහෝ දෙඩෙක් ඕක ඇතුළේ ඉන්නමු. ලිංගික ඊර්ෂ්‍යාව හින්දා තමන්ගේ පෙම්වතිය හෝ පෙම්මතා වෙනුවෙන් එල්ලුම් ගහට නියම වෙච්ච. අපි තා එක ඇතුළට ගිහිල්ල නැතිහින්දා. මේ මාතෘකාවරපිට වැදගත්මට ඊට කලින් අමතක වෙන්න ගිය දෙයක් කියන්න ඕන හරන්ද්‍ර හැමදාම මගේ දහර බලනවා මගේ විදුහල් පතිගුරුතුමා. එතුමා දැනට දවස් විසි නමේ වනවිට අපෙන් සමගත්තා ජාතියෙන් බදුල්ලේ ධර්මදූතේ සුවිශේෂී විදුහල් පතිතුමා මට දුක හැමදාම වැඩසරහ නිවරවෙල මට කියනවා ඔබතුමා මගේ ශිෂ්‍යා අදත් මට පන්සලට යන්න්න බැරි වුණා අමාදහර බලලා අද එතුබා ජීවතුන් අතර නැහැ එක මට පෞද්ගලික සංවේගයක් දනම් සය හැට්ටෑ ගනංගොල සිට මට ව ගැනු ගේ ගරුතුබා ජාතියෙන් සමගැනීන. ඉතිං අර හිර ගෙදර කවිය නොගැලපෙන්ෙන දීගේ ගෙන එනවා ආවේගේ මරුවා සමග වාසේ එල්ල එනවා කඹයේ නොගැලපෙන දීගේ අපි විවාහ වෙන්න කවුරුහරි කෙනෙක් හොයා ගන්න. ඒත් ඉතිං නොගැලපෙන් බව තේරෙන්නේ ගුඩාක් පහුුවෙන. ඊට පස්සේ ආවේගේ නො පෙම්බතා ගිරිධට හෝ අනිත් එක්කෙනම් මෙයාට හෝ ට පස තල තියෙන්නේ මරුරා සමගවාසේ එක විවාහයක් දෙමේ එල්ලෙනවා කබයි ජීවිතන්තය දක්වා මරණය එන ආවේගය මිනිස්සු ඉස්සර පාලනය කළහරේන්ද්‍ර මට මේ ආසන්න කතාවක් මං ඉස්සල්ල කියන්නම් එක තරුණයෙක් මෝටසයිකල් අනතුරකින් හැප්පෙනම් ඔහුට අසාධ්‍යයි එ කෙනෙක් මැරෙනවා අනිත් එක්කෙනා පනාදිනවා මේ‍යාවධනවා දැඩිසත්කාර ඒකකට වෛද්‍යවරු උත්සාහ කරනවා මේ ලස්සන තරුණ කොල්ලා බේරගන් දොස්තරවරුන්ගේ වැෑයම අසාර්ථක වෙලා කොල්ල මැරෙනෝ මැරුණට පස්සේ වෛද්‍යවරු එලියට එනවා පනිවිදේ කට්ටියට කියන්න ඇවිත් කියනවායා ඉවරයි අපිට බැරි වුණා මට සමාවන්න එතකොට මෙයාගේ පෙම්වතිය යා කියනවා වෙඩ බෑ එයා මට කියල ගියා මම ඔයාට නොකයා යන්නේ නැහැ මට ඇතුළට යඩ දෙන්න මටයා බලන්ඩෝන දැඩි සත්කාරය ඒකකේට හැමෝටම යන්ඩ බැහැ ඇගේ ආවේගය දැක්ක වෛද්‍යවරය කියන යන්ඩ දෙන්න. හෙදියො පෙරලගෙන ගිහිල්ලා තම පෙම්බතාගේ හිසේ සිට පාදාාන්තය දක්වා ඉඹිනවා. ඇය ඔහුගේ නොයිම්බ තැනක් නැහැ මුළු සරීරේම ඉඹගෙන ඉඹගෙන යද්දී වෛද්‍යවරුත් හෙදියොත් තෘෂ්ණිම් භූතව බලංගිදෝ. යළි පපුුව පෙදෙස ඉබින කොටම හරේන්ද්‍ර මේ කොල්ලට පනයෙනවා. දොස්තරවරු කියනා වහාමමසිින් එක ක්‍රියාත්මක කරන්න ඔහු මැරිල නෑ ආවේගය දිනුව දොස්තර ලකිව්ව දැනිිසත්කාරය එකකට යඩ එපා එක පැත්තක ප්‍රේමය කොච්චර බිහිසුනුද මැරෙන්න යන කෙනෙක් ජීවත් කරවන්න ප්‍රේමේට පුළුවන් ඒ ප්‍රේමය ලබපු කෙනෙක් නම් ලියන්නේ නෑ අරම කවයක් අ නොගැලපෙන දීගේ මරුවා සමග වාසේ එල්ලෙනව කම්බයේ ආවේගය හොඳ තැනට හොඳයි අ ආවේගශීලී පෙම්වතියට පුළුවන් වුණා මැරිච්ච පෙම්වතාව යළි පණගඩ කිසි දෙයක් අපේ හාමුදුරුව දේශනා කලා වගේ නරක නෑ. එක හොඳ පැත්තට ගණ්ඩ පුළුවන්. බඹර කවිවල තියෙනවා හරේන්ද්‍ර කවියක් එක තියෙන්නේ කොසේ උපන් ලොකු අයියා කරපු හැටි ගහේ තිබුණු හැම වරපට කඩා යති. සියක් ගණන් බඹරුන්ලේ උරාබොති. යන්නම් අයි යන්ඩි මං එන ගමන් නැති. අයි අයි මල්ලි එක ගෙදර හිටිය. අයිය සැක කලා තමාගේ බිරිද මල්ලිත් එක්ක යාලුහි කියලා. එහෙම හිතපු අයියා මේ ලිංගික ඊර්ෘෂ්‍යාවෙන් යුක්තව මල්ලිත් එක්ක බඹරකපන්ට ගිහිල්ල අර්ගහා මුදුනේ මල්ලිට බබරකපන්ට සලස්සලා අයියා එනවා රැහැ පට එක එක කපාගෙන. සියක් බඹරු මල්ලි වටකරගෙන දස්්ට කරන විට ඔහුටයි එන්ඩ බැහැ. ඔහු කියනවා අ කොසේ උපන් ලොකු අයියා කරපු හැටි සියක් ගණන් බඹරුන් ලේ උරාබොති. එතකොටහු කියනවා. සිියක් ගනම් බරු මගේ ලේ උරාබොනෝ යන්නම් අයි යන්ඩි මං එන්න ගමන් නැති මං යනවායියේ අයි මම එන්නේෙ නැහැ මේක ලංකාවේ බඹරකවි වලතියද අත්ති විශිෂ්ටම කවිය මේකෙන් හදපු සිින්දු තියෙනව ලංකාවේ තමන්ගේ මල්ලිව සැක කරලා